සමන්තහාචකවාලෙ සූ අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංමුණිරාචස සුනන්තු සග්හමොක්කදං ධම්ම සවනකාලෝ අයම්බදන්තහා ධම්ම සවනකාලෝ අයම්බදන්තහා ධම්මස්සවෙනකාලු අයංපදන්ත නමුතස්සෙ භගවෙතු වරහතු සම්මා සම්බුතස්සේ නමුතස්සෙ භගවෙතුූ වරහතුෝ සම්මා සම්බුතස්ස නමුෝතස් භගවතු වරහතු සම්මා සම්බුදතස්ස පින්වත් හැම දෙනාම සූදානම් වෙනි අදත් ධර්මශ්‍රවනය කරන්න අද බලාපොරොත්තුව ඔබට ඉතාමත් වැගගත් කාරණාවත් පැහැදිලි ගරන්න. එතමයි බෞද්ධයෙක් ඇත්තටම මොනාද කරන්න ඕනේ බෞද්ධයෙක් වෙන්න මොනාද කරන්න ඕේ බෞද්ධයෙක් ඇත්තරම් මොනාද කරන්න ඕනේ. එක තමයි පලවිනි කාරණාව. මෙතනිද අපි බලන්න ඕනේ බෞද්ධකම කියන්නේ මොකක්ද මේ බෞද්ධකම ඔොහොමද ඇති කරගන්නේ ඒ අපි හරියට තේරුන්ගන්න ඕනේ නිවැරදි විදිහයට. එතවට අපි උපමාවක් ඉදිට මෙන්න මේ උපමාව ගන්න හිතන්න වාහනයක් මනස්සේ පදින. වාහනයක් ඉන්න ද්‍රයි වගෙනෙක් වාහනයක් ද්‍රයි් කරනව කියලා කියන්න ප්‍රධාන වශයෙන් සුක්කානම කරකවන්න ඕනේ ඇක්ලේටේ පාගන්න ඕනේ බ්‍රේක එක පාගන්න ඕනේ කලච්චක පාගන්න ඕනේ එවගේම ගියර්දාන්න ඕනේ ඔයිඉදි ප්‍රධාන වැඩි ිකක් තියෙන හොනේ ඉතිං මේ වැඩටික කරන එක තමේ ප්‍රධානයව ටික හැබැයි ඔයිට අමතර වැඩිනද තිය ඊඩ අමතරව වැඩ තමයි සිගනල් ලයිට් දාන්න ඕනේ ඒවගේ වයිපයක දාන්න පුළුවන් හෝන්ඩ ගහන්න පුළුවන් ඔය විදිට විවිධ තව අතිරේක දේවල් ගොඩක් තියෙන්ඒව ලස්සනයි අලංකාරයි ඉතින් ඔය වගේ දේවල් අපිට පුළුවන් ප්‍රධාන දේවල් සහ සහ අතිරක දේවල් කිය කොටස දෙේකට වෙන් කරගන්න ඩ්‍රයිු කිරීමේද රියදුරුගේ කාර්යභාරයන් විදිහට ඔය විදිටම බෞද්ධයාගේ කාර්භාරයන් වලදී අපි මොකොද කරන්නේ පුංචි කාලි නම් බෞද්ධයෝ විදිහයට කරේමුණද පන්සල් යනවා මල් පහන් පූජ කරනවා බුදුන් වදිනවා පන්සිල් සමාදන් වෙනවා පොහොයට අටසිල්ගන්නවා කටින පින්කම් කරනවා දානි දෙන්නවා ඔයවිදියට අපි මූලික දේවල්ටික් කරලා අපි කියනවා අපි දැන් බෞද්ධයෝ අපි බෞද්ධයෙක් වීමේ අවශ්‍ය මූලික දේවල්ටික් කරනවා. අපි උපපතිීම බෞද්ධයව කියලා කියන. එක හරියට අ වාහනයක යන්න ඕන කියලා මනුස්සේක් ඩ්‍රයිව් කරන්න ඕන කියලා මනුස්සයෙක් වාහනේ තීද්ද වාහනේ වයිපයක ඔන් කරකර ඉන්නවා. හෝන් එක ගහ ඉන්නවා. සිගනල් ලයි් දදා ඉන්නවා. මංහන්නේ එකට වාහනේ පැදවීම කියලා කියනවලපී නෑ. ඒ වාහනයේ අඩියක්වත් දුරගමන් කරයිද ෑ. ඒ මනුස්ස්‍යයා අවුරුදු වසූුවක් තිස්්සේ. අසුවුවක් හැටක් හැත්තෑවක් තිස්සේ හෝන් ගගහ ඉඳලා බරේග් වයිපරයවන් කරර ඉඳලා සිග්නල් ලයිට් දදා ඉඳලා රේඩියෝ එකකෝන් කර කරයි ඉදලා ඒේ කෝන් ෝ් කර කර ඉඳලා අන්තිමට අවුරුදු අසුවකට ේත පස්සමේ මනුසය බලු මං කොච්චර දුර ඇවිල්ලද. බලනකොට මම ඇවිල්ලතියන්නේ කොචර දුරද කිසිීම දුරක්නෑ ඒ හිරප දැනමයි මම අඩියක්ත් තිස්සරහට විල්ලන තර මන් ද්‍රයි්රේ මන් ද්‍රයිවකිෙනෙක් කරන්න ඕන ේවල් කරහනේ. ඕ ඩ්‍රයිවගෙනෙක් කරන්න ඕන දවල් කරා ප්‍රධාන දේවල්ටි කරේනෑ. මොකද කරන ගීර දැම්ිනෙන බ්‍රේග්ගව වන ඇස්ලේරේබගේ බැගවිනේ වාහ ස්ටාට් කරන. ටට්රගේම ස්ටාට් කරලා බ්‍රේගහව මේ ස්ක්ලට පාගුනේ ගියරක දැමනය ලච්චක පෑගවනේ සුක්කානම කරක ව ඉතින් ප්‍රාන වැටික්රන තු හම හනන්නේන ඒ වගේ බෞද්ධයකුත් හැමදෑම හෝන්ග ගහ ඉන්නවා හැම දෑම සිගනල් ලඩ්දදා ඉන්නවා වයිපරයවොන් කරකර ඉන්නවා ඉස්තරහට යන්නේ බෞද්ධයකු වාහනේ බෞද්ධයකුගේ වාහනය ඉස්සරහටගමන් කරන්නේ රදහටහඇත්තවක්ගේ හිල්ල බැලුවොත් පස් හරිලමං කොච්චතුර මෙ මාවත තුළ බෞද්ධ මාර්ගේය තුළ බුදු හාදුර පෙන්නපු මාර්ගය තුළ ගමන් කරලාද කියලා බල්න්නකට අඩියක්වත් ගමන් කල්ල නෑ හැම දෙෑමක්මතනීදලතින් එකට හේතුව ප්‍රධානදේ වටටික නොකර අනිත්්‍යවැටික් කරලා ඒක කියන්නේ සිගනල් ලයි්දාන්න එපා කියලදන හෝන් ගහන් එපා කියලදන හැ හෝන්ග හිටියයි කියලා සිගනල් ලයිඩ්දදා ටියයි කියලා ඔබේ මාවත තුළ ඔබ ගමන් කරන්න දාන දුන්නයි කියලා පන්සල් ගයි කියලා බුදුන්වැදයි කියලා සිල් සමාදාන් වනා කියලා ඔබට මාර්ගයේ වැඩෙන්න්නේ ඔබ මාර්ගය වෙනම්වැඩන්ඩ ඕනේ එ ප්‍රධාන වැඩක් තියනවා වැඩ ටිකක් තියෙනවා. බෞද්ධයකු වීමේ ප්‍රධාන වැඩි ටික මනාද. බෞද්ධයකු ප්‍රධාන වශයෙන් කළ යුත්තේ මොනවත. එක තමයි මේ අපි කතාරන්න හදන්නේ. බෞද්ධයකු ප්‍රධාන වශවයෙන් කරන්න ඕන කිහිපයක් තියෙනවා කාරණ වෙනි කාරණාව බෞද්ධයෙක් මොනවද කරන්න වනේ ඇත්තටම මෙන්න මේ අවස්ථාව අපට හම්බවෙලාතියන බෞද්ධයකු වීම උරගා බලන්න බෞද්ධගෙන වචනීතේරුම බුද්ධිමත් බුද්ධිමත් කෙනා නිහඩයි අපි දන්නක් ගැබුරුදේ නිහඩයි දල් සද්ධයි එවනාට මුහුද ගැඹරුයි ගැඹරු නිසා සදධනය මුහුදේ ැදට යනකොට සද්ධයක් නෑ. වෙරල සද්ධයි. එ වෙරලල් රැල්ල ගහනවා ගැඹුරු නෑ. ඒවගේ කෙනෙක්ගේ අවබෝධය ගැඹරු වෙන්න ගැබැර වෙන්න යාගේ මනස නිහට වෙනවා. මනස දගල නිකාඩු වෙනවා පන්දනන් චපලංචිත්තන් දඟලන චපලසිත් මෙල්ල වෙනවා. ඉතින් මෙන්න මේ මෙල්ලවීමත් එෙක් බෞද්ධයකෝගේ වෙනස්විය යුතු ප්‍රධානදේ. බෞද් ඇත්තරම මොකක්ද කරන්න ඕන බෞද්ධෙක් වෙන්න බෞද්ධයෙකු බුද්ධමතෙකු වීමේ ප්‍රධානදය තමයි එයාගාව තියෙන් ඕනේ නිවැරදි දැකීමක් නිවැරදි වූ දැක්මක් ඒකයන් සියලු දෘෂ්ටීන්ගේ මිදිච්ච බවක් තියෙන් ඕනේ කිසීම දෘෂ්ටියකට අහුවෙලා ඉන්න බැර බෞද්ධෙක් නම් දෘෂ්ටිය අතහැල්ලදාන්න ඕනේ සියලු දෘෂ්ටීන්ගෙන් ඉවත්තලායින්න ඕනේ කියන්නේ මේ හවල් දේකර හමයි හවල්දේ ලැබෙන විර දෘෂ්ටි යවා මේ ඔලු විදාාගනන සංකල්පකොටක් තියෙනවා. මේ සංකල්පවලින් අයිංවෙක් ඕනේ. මෙ හිත මුදෝගන්න ඕනේ. අත්තාහි අත්තනෝ නාතුෝ තමන්ගේ පෙහිට තමා බව දේරුම්ගන්න ඕනේ. කකුල් දෙකෙන් නැගිටලා ඉන්න පුළුවන් කනෙ බවට පත්තට ඕනේ කැනෙ තමන්ට ආත්ම ශක්තියක් තියෙන්න්න ඕනේ තමාතුළ වීරයක් තියෙන්න්න ඕනේ හයියක් තියෙන්න්න ඕනේ එතකට බෞද්ධයකුගේ තියන මේ අංග තමයි මේ කියන්න ප්‍රධාන දේවල් ටික බෞද්ධයකු වීමේ ප්‍රධානංගයක් තමයි නිවැරදි දැක්මක් තියෙන්න්න ඕනේ එ නිවැරජි දැක්ම කල කියන්නේ මේ සියලු දැක්මවල්ගෙන් ඉවත්වීම පැදිිද සියලුම දැකම මල්ගෙන් ඉවත්වීම තමයි නිවැරදි දැකීම. සම්මාධිච්චි සම්මාධිට්ටි කියලා හනවා ස්වාමීනයෙනෙ බුදුහාන්දුරුන් යහන ස්වාමීනය සමාධදිටි සමාධි්ිී කියන මොක සමාහ සමාධිට්ටි කිය බුදුහාන්දුරට තවට පැදිලි කරන්න සම්මාධිච්චිය කියල කියන්නේ අපේ තියනවයි කියලා නැහැයි කියලා අල්ලගන්න තියෙන දෘෂ්ටි දෙෙන් මිදන එක යමක් තියනවමයි ජමක් නැහැමයි. ඒ දෘෂ්ටි දෙකෙන්ම අපි අයින්වෙන්න ඕනේ මේ වටාපතගම. වටාපත ගත්ත හම මේ වටාපත තියෙන වද මේ වටාපත නැද්දමික තියෙන කියලලා අල්ලන්න බැහැ නොද මෙතන වටාපතා කියල කක්නය සංකල්පයක් තියෙන් වටාපත නැහැයි කියන්නත් බැහැ අපට පේන දෙයක් තියෙනවා එතකොට අපි හැම තිස්්‍යම මෙ තියෙනවා නෑකන එක අතර දෝලනය වෙනවා මේ දෝලනය වෙන මනස මේ දෝලනය වෙනයක නතර කරලා දැම්ොත් අපි කෙනව එක දෘෂ්ටිකරවීමෙන් අයිගුණා සම්මාධිට්ටයට පත් වුණ ඒ වගේම බෞද්ධ්‍යයාගේ තියෙන ප්‍රධානව දේතමයි මකිවවේ අත්තාහි අත්තනෝනතු පිහිට තමයි අපි පිහිටක් ඉල්ලනවනම් වෙනයගින් බාහිරයෙන් පිහිටක් සරණක් හොයෙනවනම් දෙවියන්ගේෙන් පිහිටක් හොයෙනවනක් අපි එලියේ බෝගස්වලින් විශාලරෝක්ෂවලින් පිහිටක් හොයෙනවන පහන්වලින් පහන් පත්තු කොල්ල පිහිටක් හොයෙනවනක් අපි බෞද්ධෝඩ වේ. අප බෞද්ධයක් බවට පත්වෙන්න නං අනිවාරයෙන්ම සිද්ධ කරන්න ඕනේ බාහිරෙන් පිළිසරණ හොයන එක නතර කරලා ආධ්‍යාත්මය තුළ පිළිසරණක් අපිස්ොයන්න ඕනේ. තමන්ගේ පිළිසරණ තමන් බවත හිෙරුම්ගන්න ඕේ. එලි අපිට ගැලවුම් කාරයවනේිට එලියෙන් අපට විමුක්තු දායකිවනේ එලි අපෝ ගලවන්න එන කිසිම කෙනෙක් නැහැ අපේ ගැලවීම තියන අපේ අතේ කියල තේරුගන්න ඕනේ. එකනේ කකුල් දෙකින් හිටගන්න ඕනේ. ඔතනැති ගැටිීමක් එෙන්න්න පුලන් කෙනෙක්ට ඇනේ නත්ති මේ සරණං අඥම් බුද්ධෝ මේ සරණංවර නත්ති මේ සරනං අඥන් ධම්මෝ මේ සරණංවර නත්ති මේ සරන අඥන් සංගෝ මේ සරණංවනන් කියලගේ වහමිතුර බුදුන් වහන්සේ හැර සරනක් නැත. ධර්ම රත්නය හැර සරනක් නඇත. සඝ රත්නය හැර සවරනක් නැත කියලලා ඔන්න කතාවක් තියෙනු එකන්නේ. අපිට එකම ගැලවීම බුදු හාමුදුරුව විතරයි. අපට එකම ගැලවීම ධර්මරත්නය විතරයි. අපට එකම ගැලවීම මහා සංගරත්නය විතරයි එක ල අපි හිතනවා. ඔය අරථ තුන ඇත්තටම අපි ගන්න විදිිය වැරදි. බුදු හාමුදුර එක තනකද බැහැදිලි කරන්නේ අත්තාහි අත්තන ොනාතෝ කියලන. තමන්ගේ පිහිට තමන් කියලන තවට තමන්ගේ පිහිට තමන්ම් බුදු හාමුදුරුවෝ ධර්මරත්නයංඟරත්නය කියන එක මෙතන් රදාල වෙන්නේ කොහොමද. එතන බුදු හාමුදුර ගැනවේ කියන්නේ. මෙතන ධර්මරත්නය කළම ්‍රපිටක ැන නවේ කියන මෙතන සංගරත්නය කියලා හාමුදුරගය කියල නෙව නවේ මතන කනතා කරන්න මෙතන බුද්ධ කල කියන්නේ අවබෝධය තමන්ගේ අවබෝධය හැර තමන්ට වෙන සරනක් නෑ තමන්ගේ අවබෝධය හැර තමන්ට වෙන සරනක් නෑ තමන්ගේ මාාවත මාර්ගය හරම තමන්ට වෙන සරණක් නෑ ඒ හාර්ගය තුළ ගමන් කරනකොට තමා තුළ ඇතිවෙන්නව ගුණධහරමයන් තමාතුළ ඇතිවෙන්නාවූ අවබෝධය තමා තුළ ඇතිවෙන්න වූ ඒ සුදුසුකම් හැර වෙන සරණක් නෑ. සුපටිපන් උජුපටිපන් ඥායටි තමාතුළ ඇතිවෙන්න අධ්‍යාත්මි ගුණ දරම. අන්න ඒවා ඇරෙන්න්න වෙන සරණක් නැහැ. අන්න එකක් නිසා අපි තේරුන්ගන්න ඕන දෙයක් තමයි ත්‍රවිධරත්නය සිටින්නේ එලියේ නොවෙයි. බෞද්ධයාගේ ත්‍රවිධරත්නය පිහිටිය යුත්තේ බෞද්ධයාගේ ඇතුලාන්තේ බෞද්ධ එලියෙන් පිහිටක් හොයෙනවනං එලියෙන් ත්‍රවිධරත්නය හොයෙනවනං තවමත් බෞද්ධයෙක් නෙවෙයි බෞද්ධයකු වීමට උත්සාහ කරන කෙනෙක් විතරයි බෞද්ධයක් නං ඇතුළේ තමයි තියෙන් ඕන එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ලේ බුදු පිළිම අක්තියාගෙනහ වන්දනා කරනවා වන්දනා කරනකොට ඒ ලොක හාමුදුරෝ ාව හිටිය පුංචි හාමුදුරෝගෙනකුත් පුංචි හාමුදුරෝ ඇහ්වාල් ලොකො හාමුදුරන මොකෝ මේ බුදු පිළිමේ අතියාකට පඩිලී බුදු පිළිම අතියන බහන්ද වදනාා කරෙන්නේ එතකොට ගරු හාමුදුරකන මෙම කියන පටන මේ බුදු හාමුදුරුවන වැඩිඉන්නේ ලී බුදු පිළිම ලි පිළිමයක්ක වනේ බුදු හාමුදුරන ම බදු හාදුරට වදනා කරන්න කිරවා. දැම් ලොක හාමුදුරුව ගමනක්ගිය මේ ගමනගෙහිල්ල එනකොට පොඩි හාමුදුරෝ නියනක් කරගෙන පිළි හාරන පිළිමි හාරන ලොක හාමුදුරහනෝ මොකෝ කරන්නේ. එතකොට පොඩි හාන්දුරකෙන මම මේ බුදු හාමුදුරුවම හයනවා ලොක හාමුදුරන් එක පාට සත්‍යය බෝධය වනාා ලී බුදු පිළිමිතුර කොච්චර බුදුහාදුරුව හන්න ගියත් බදු හාමුදුරම හම්බෙන්නේ නැහැ. අපි කොච්චර උත්සාහ කරත් බුදු හාන්දුර සොයා ගන්න පිළිමයක් තුළ බුදුහාදුරුවම පිළිමයක් තුළයි හම්බෙන්නේි නැහැ. ඇයි අප පටිමෝ දු හාම්දුරන්ට ප්‍රතිමා නැහැ. අප අපට සමෝ බදු බදුහාමුදුරන්ට ප්‍රතිමාවට සමාන කරන්න බෑ. අප අපටි පුද්ගලෝ බුදුහාම්දුරන්ගේ ප්‍රතිමා හදන්න කෙනෙක් නැහැ. එනම් ඔය හදල තියෙන්නේ බුදුහාන්දුරුවුම් වඩවෙයි බුදුහාන්දරුවෝම් වඩ වේ ප්‍රතිමාවෙන් හඳදලතියන්නේ ඔය හදල තියන්නේ බුදුහාන්දුරෝ කියලා හිතාගත්ත රූපයක් හදල තියනවා. තය බුදුහාන්දුරුවෝකෙල් හිතාගෙන සංගතමත්වන්දරා කරනු. ඔබේ බෞද්ධකමතියන්නේ බුදුපිළිමිට පැහැදිච්ච ත් එක් නම් ඔබ ඇත්තරම බෞද්ධයක්නවෙයි බුදවා බුද්දු පිළි දකළ අරි ලස්සනයි ලස්සන ශෝක පිළිමයක් ්‍රදධාව හිතය ඇති වෙනවා බලන්න්නක ොත්කොච්චර ලස්සනතිකිලලා ඔබේ සිතේ ්‍රදධාවයක තුළ පහළ වෙනවන ඒ ඔබේ ශ්‍රද්ධාව රඳාපවත ඉන්නේ තීන්ත මත බදාම මත සිමෙන්ති මත කොංග්‍රීට් මත පොටිමත ඔබේ ශ්‍රද්ධාව ස්තීන්ත වලට සාපේක්ෂකයි. කලාකාරයගේ තීන්ත පරක් පොඩ්ඩක් එහමෙ වෙලා තිබොත්තිය හෙම මූුණැ වෙලාතිබොත්යේ හෙම පෙළිමි නිර්මාණය කරද එක ලත්ස්සන අලංකාරේ වෙනශ ලා තිබොත්, එහෙම බේති ශදධාව හටගන්න හැ. එකැන බුදු හාමුදුරුව ගැ ශදධාවක් නෙවෙේ ඔට හටගන්නේ තීන්ත ගැන ශ්‍රද්ධාවක්. අන්න බෞද්ධය කියන්නේ ඒ සීමාවෙන් එහා ගපු කෙනෙක්. බුද්ධත්වයට බුද්ධත්වය හෙවත් තමන්ගේ ඇතුලාන්තයේ පවතින්න අවබෝධය, එක්කම සරණ කරගන්නවා. තු තමන්ගේ අවබෝධයරයට සරණක් නෑ තමන්ට ඒකට එන මාර්ගය මඟ පෙන්වීම අන්න ඒක හැරෙන වෙන සරනක් නෑ ගුණධරම ගුරුවරය ගුරුවරය කියළගන්න පොවෙදන වෙනහැ සරනක් නැහැ අත්තාහි අත්ත නෝනාත්තෝ තමා තමයි තමන්ගේ පිසරන ගුරුවරය වහමද ොගොල හිතනමද එලඉන්න ගරුවරය කියලා නෑ ගුරුවරයා සිටින්නේ තමා තුළමයි නතම් මාතා පිතා කයිඩා අ්‍යයේ වාපේච්ච නාතකා. සම්මා පනෙහිතංචිත්තං සහිිය සෝනන් තෝ කරේ. තමන්ගේ අම්ම තාතාදී ඥාති හිතමිත්‍රාදීන්ට වඩා යහපතක් දමනය කරගත්ත සිත තමාට සිද්ධ කරනවා. එනම් තමන්ගේ සිදු තමයි තමන්ගේ ඥාතියා තමන්ගේ මඟ පෙන්වන්න තමන්ගේ ගුරුවරය. දිසෝදිසං යන්තංකයිරා වේරිවා පන වේරිනං. ිච්චා පනෙහි ංචිත්තම් පාපියෝනන් තතෝ කරේ. හොරෙක් තවත් හොරෙක්ට කරනට වඩා මහා බරපතල වැරත් දක් අපරාධයක් තමන්ගේ නොපිහිටවා ගත් සිට තමන්ට සිද්ධ කරන. හොරෙක් සාමා්‍ය මනුස්සේට් කරන අපාධකට වඩා තවත් හොරෙක්්ට කරන අපාදේ තවත් නැරෙක්ට කරන අපරාදේ දරුණුවිනි. අපරාධකාරයෝ දෙන්නෙක් අතර වෙන ඒ සටන දරුණවිනි ඒ වගේ මෙ සිත. තමන්ට කරන හානිිය බරපතලයි තමන්ගේ සිත දමනය කරලා නැත්තා. එනම් තමන්ගේ ගැලවුන් කාරයයින්නෙත් තමංගාව තමන්ගේ මාරයයින්නෙ තමංගාව. මාරයා සහ බුදුන් වහන්සේ දෙදනාම ඔබ තුළ වැඩ සිටිනවා. ඔබ තුළ සිටිනවා. එනම් බෞද්ධයක් කියනොක දන්න කෙනා. දන්න කෙනෙක් බෞද්ධය කියන්නේ. නොදන්න කෙනා බෞද්ධයෙක් නෙවෙේ දන්න කෙනා අපේකට කියනවා. අස්ෘතවා පෘථක්ජනා අහල නැති කෙනට පෘථක් ජනයෝක කිය තට ප්‍රතක් ජනයකෙන බෞද්ධරද නෑ. පෘතක් ජනය කියෙන බද්ධරනවී. ශෘතවා අරිය ශ්‍රාවකා අහපු කෙන ආර්යශ්‍රාවකය. අහල නැති අය කෞදද පෘතක් ජනයෝ. අහපු අය ආර්යශ්‍රාවකයෝ මොනවහපු අයද මොනහපු සත්‍යහපපු කටේ. මොකද සත්්‍යය බාහිරය තුළ ඔබට සරණක් නැත. ඔබේ සරණ ඔපමයි. ඔබේ ගැලවුම්කාරයා ඔපමයි එනම් පලවින එක තමයි සම්මාධික්්ටිය. දෙවනයක තමයි තමන්ගේ සරණ තමන් කර ගැනීම ත්‍රවිධරත්නය සරණයෑම. ්‍රවිරත්න්නේය සරණයම කටි ිචර කල් හිත හිටීමමක්ද බුද්ධන් සරණ ච්ාම දම්මන් සරනං ගච්ාම සංගන් සරන ච්ාම කලෙකිවූහම මද ්‍රවිදිරත්නි සරණගපු කෙනෙ පිට ආගමක කෙනෙක් හරයේ සුද්ධක් හරරි අල්ලගෙන අපි තෙරුවන් සමාධන් කරලා පන්සල් සමාධංක තෙරුවන් සරණයවෙල පන්සල් සමාධන් කර වහම පිතුවා ආදම් බද්ධය කියර කෞුද ගැන්නේ එහම බෞද්ධයවෙන්න පුළුවන්ද බෑ බෞද්ධකම ඇතිවෙන්නේ කොහොමද ික්කන්ඳම් බෝගෝතම අභික්කන්තම් බෝගෝතම සේතා අපි බෝතම නෙක්කුචිතන්වා උකුච්චය පටිච්චන්නන්වා විවරයිය මූලසවා මක්ගංවා ආචික්කයි. අන්ඩකාරයන තේර පදෝතන් ධාරීය චක්කුමන්තෝ රූපාණි දක්කින්ති. අන්න ඕග තමයි බෞද්ධගම කියන්නේ. බොහොමාගේ ගෞතමයන් වහන්ස බොහොමාගේ යටිකුරු කරලා තිබ්බ ම උඩුකුරු කරා වගේ. වහල තිබ්බ මාව විවෘත කරා වගේ අඳුරට තෙල් පහනක් පත්තු කරා වගේ පාරදන්න ඇතිකෙනෙටට පාරපෙන්නුව වගේ මගේ ඇතුලාන්තය අවධ කලාා. මම අද සිටෝ බවහන්සි සරණයමි ධර්මරත්නය සරණයමි සංගරත්ය සරණයමි.ඩම සරණය යනවැයි කියන්නේ පැහැදීම වෙනවයි කියන්නේ අවබෝධය මත මිසක් බාහිරය මතැවේ දබව බුදුහන්දුුරගාාවට ඇලක මනුසෙක්ක ස්වාමීණ මං ඔහසගෙන පුද්දුම පැහැදීමකින් ඉන්නේ දුරන්න ඒයිමට පැදනේ බුදුහාදුරුවන්ට කියනවේ මනුසෝ බහන්ේ තා ම ස්වල්පැන හරගන්නේ. ඔබ ආහාර ඉතාම ස්වල්පයක් ගන්න නිසාමන් ඔබහන්සිට පැහැදීමෙන් ඉන්නේ. එසකොට බුදුහාමුදුරුවෝ හිනාවෙලා කියනවා. ම මංගන පැහැදින්න ඕනේ මම කණ විදිහබල්ලා නෙවෙේ. ඇතැම් දිනවලදී මම පාතරයේ අගට ඉතාම ස්වල්ප වශයෙන් ආහාරගත්තට ඇතැම් දිනවල, පාත්‍රයේ මැදට වෙනකම් මධ්‍යම ප්‍රමාණයෙන් ආහාරගන්න. ඇතැම් දිනවල පාත්‍රයේ පුරොවා මම ආහාරගනිමි එවිට යම්වෙලාක ඔබ දැක්කොත් ම පාත්‍රේ පුරොවා ආහාරයට ගන්න වෙලාවක් ඔබ පැහැදිීමට මොකො වෙන්නන්නේ නැතිලනවා. එහනම් මේ ආමිසය දහයාද කරගන්න එපා බාහිරෙන් ඔබ මනින්නයන්න එපා බාහිරෙන් පැහැදින්න එපා ධර්මයෙන් පැහැ දෙන්න. අපිත්මකොක කරන්න ඕනේ. බෞද්ධයෙක් වෙන්න නං බාහිරෙන් පැහැදිනග නෙවේ කරන්න ඕනේ. පලතුරු ලොකු අට්ටි ගානක් මල් ලක්ෂගානක් කෝටිගානක් පූජකරාට බෞද්ධෝය වෙන්න හැබැයි ඒවන් නාරකයිනෙවෙයි වැරදිීනෙවෙයි එපාගේලත් නෙවෙේ කියන්නේ. හැබැයිති සිද්නල් ලයිට් හමදෑම ද්දදා හිටියට ඔබ මාර්ගයකමන් කරන්න. මම කියන්නේ මේක ඇක්ස්ලේට එපා ගන්න. ලච්චකගාන්ට අතහරන්න ගියර්දාන්න හරිට වැඩය කරන්න ඕන. එතකොට තමයි මාර්ගය යන්නේ ඔබ ඒ ප්‍රධාන වැඩික නොක. හැම දැහැම පළදොර පූජ කර ඉන්නවන ල් පූජකරකට ඉන්නවන හුම්කූර පූජ කකර ඉන්නවනම්. ඔබ ඇත්තටම බෞද්ධද්ද කියලා ඔබ ඇතුලාන්තේ මහල බලන්න. ඔ බෞද්ධයෙක් වන්න ඕන ප්‍රධානටික නොකර අර එලියම්පේෙන අලංකාරවත්තික තරක් ඔබ කරනවන බෞද්ධයනව. පි දකිනව ඉදියාව ගිහම බපුදධගයාාවි ගිහාම පිමදිගේ බඩගාගෙන බඩගාගෙන බඩාගාගෙන වන්දනා කරගෙන එන්නේ. ඒගොළන්ගේ චාරිත්‍රයේ පිට රටවල් වල සමහර රටවල් වල ඒගොළන්ගේ වන්දනා කරන චාරිත්‍රය. මං හානය එහෙම වන්දනා කරන්නේ ඒකොළන්ගේ ශ්‍රද්ධාවන සාද. ඒ ශ්‍රද්ධාව ගැන බට තීරණය කරන්න පුලන්ද වදින විදී. බෑ. කෙනෙක්ගේ ශ්‍රද්ධාව තීරණය කරන්න බැහැ වන්දනා කරන විදන්. සමහරලාට කෙනෙක් බඩගාල වදිනකොට ශ්‍රද්ධාව නැතිවෙන්නත් පුළුවන් ශ්‍රද්ධක් නැතුවඇයාගෙනක චාරිත්‍රයක් විදිර කරනව වෙන්නක් පුළුව. කෙනෙක් කිසිම වන්දාවක්නෝ කරනක යනකම පැත්තෙන්ද වැදගෙන නවා වෙන්න පුළුවන් එඒනටයාගේ ඇතුලාන්තේ ශ්‍රදධාව පිී පපතින වෙන්න පුළුව එක න මේ ශ්‍රද්ධාව පැහැදීම කියන එක තමන්ගේ ඇතුලාන්තේ තියෙන දෙයක් මිසක් බාහිරය බලන්න පුලුවන්දයා නෙවෙයි පන්සල පන්සලක්ගානය දකිනකට බස්සකේදී නැගිටිනවනං ඔබ එතනද ඒක නැගිට්ටයි කියලා බෞද්ධෝවේනන හැ සමාරවිතනවා පන්සලක් ලඟින් බුදු පිළිමියක් ගාවින් යනකොට බස්සකේදී පොඩ්ඩක් නගිටල ඉඳගන්න එක තමයි බෞද්ධකම කියලා. දවසක් මනුස්සේක් මාර්ත්‍යෙක ොහමයනකොට මං බස්ස කියනකොටමගේ හ පැත්තේ මනුස්ය හිටියා ඉතාමත් සුවිශාල මනුස්සෙක් මෙ ශීට්ක හිටියේ සම්පූර්ණ ශීට්ි කයිති කරගෙන මම ඉතාමත් අමාරුවෙන් තමයි ශීට්ක ඉඳග නත්හිී. කිසිම සැලකිල් ලක්නැතු තමන්ටම ශීට්ය එකයිති කරන ස්වාමන් වහන්සේ කෙනෙක් ළඟ ඉන්නවද කියළ ගාන කොත්නතු. කිසිම ගරු සරවක්නැතු ගමන් කරා. හැබැයි දක්න දකින පස ගාන දක්න දකින බුද්දු පිළිමයක් ගානේ නැගිටින ඉඳ ගන්නවා නැගිටින ඉඳද ගන්නවා. මංආන්නේ ඒ පැහැදීම මුතු පැහැදීමක්. බෞතික වස්තුන්ට ගරු කරනවායුුණට පනතින දේකට ගරු කරන්නහ. කියන්නේ මට ගරුරන්නගේට වත්ස්වාමන් වහසට ගරකරන කියෙනෙවත් නෙව ඒ මානසික පැහැදීම පැහැදීමක් නෙවේ ඒක චාරිත්‍රයකුතුරයි ස ඔබ එලියෙන් එහෙම පැහැදිනක ඔන්න ඒවත් ඇැල්ද ගොඩකාය කියව තරුණ දරු මේ අලුසින් හැදින පරම්පරාව ධරමයට ලදිනේ දම ලැදින ආගමට ලැදින නෑ ඒගොලු ලැදී ඔබට වඩා ඒ දහමට ලැදී හ ඒ අය ලැදි නැත්තේ බෝගහට ඒ ඒයි ලදි නැත්තේ චෛත්‍යයට ඒ අයි ලදි නැත්තේ බුදු පිළිමේට ඒ අය ලැදි නැත්තේ බෞතිකදේවලවලට බෝධි පූජාවට ලැදිනෑ පිරිත්වලට ලැදි නැහැ ඒ ගොල්ලෝ ලැදි ධර්මයට ඉතින් මම දකිනවා ගොඩක් YouTubeු එකේ වුනත් දේශනාහන්නේ ධරමය ගොඩක්ෂ්‍රවනය කරන්නේ තරුණය වැඩි හිටිය අයට වඩා අපට පුළුවන් එක බලන්න කුමන වයස්කාණ්ඩය අයද මේක ශ්‍රවණය කරන්න කියලා. එමගේ YouTube ජා නාලිකාවේ සම්පූර්ණයම බලනගට්ටිය බැලූහම අවුරුදු දහතුනේ සිට අවුරුදු පණහ දක්වා ප්‍රමාණය සාපේක්ෂ වැඩි මේ පර්ශීරණය කරනු. එතකොට ඒ ධර්මයහ නැතිවෙන්න පුළුවන් පන්සරට ඒය බෝධි පූජාතියන්ය ඇතිවෙන්න පුළුවන් ඒ පිරිත් ූල්ලත්තේ බැතගෙන නැතිවෙන්න පුළුවන් ැඒයි ධර්මයට පැහැදිලා තියෙනවා. මම කියන්නේ ඒක තමයි අවශ්‍ය වෙන්නේෙන්. අපිට පුළුවන්නම් පුංචි කාලිගන් දරුවෙක්ව හවසට බුදුන් වදින එකට වඩා සතිපට්ටානය වඩන්න ස්තමන්ගේ සිතහදාගන්න පුහුණු කරවන්න අන්න ඒක තමයි නිවැරිදි බෞද්ධයෙක් වෙන්න තියන පලවෙනිම ප්‍රධානමදේ දැ ඊලන් කොටස් තමයි සසිහය පිටවීම. පලවෙනක ස්තම්මාධිට්ටිය දෙවනිය ස්ටරණයම තුංගනි එක සිහිය පිහිටවීම. බෞද්ධයා කියලා කියන්නේ සිහය පිහිටවන්න දන්න කෙනෙක්. නොකක් පිළිබඳව තමන්ගේ සිත්ත පිළිබඳව. හොඳ සිහියක්තියත් ඕනේ. එ හරියට නයෙක් තමන්ගේ ගේතුුලට එනවා. මගේ තුළට නයක්කාව හම තමන් අය ඉන්න තැන දැන්නත්තන් තමන් අය කොහෙටද ගිහිල තියෙල දන්නත්තන් තමන් අමාරුවටනවා මොද ඕන තැනකන්න නයාට පුළුවන් ඔබට දක්්ට කරන්න. හැබැබ දන්නවන්න අයා ඉන්නේ කොතනද කියලා. නය ගමන් කරන්න මාවත ඔබ දකිනවනං. ඔබට පුළුවන් අවධානෙන් අයදිහා බලංඉදලා නයා එලියට ගියාද ඔබ නයාගෙන් නිදහස් වනාද. නායගින් හානියක් නොවිසිටින්න ඔබට පුළුවන් වග බලාගන්න. සිහ කියනගේ තාමත් වැදගත් සිහිය පිහිටවනයි කියල කියෙන මත තිය ඉන්නවා කියනක නෙවේ සිහය පිට වනවා කියන්නේ දැගෙන ඉන්නවා කිය එක තමන්ගේ ඇතුළේ වෙන වෙනස්කම් දැගෙන න තර ඇතිෙනකොට ර ඇතිවිට බව රාගේ ඇතිවෙනකොට රගේ ඇවෙන ව රසිී ඇත්වනකට ේසි ඇත්ව බව තමන් ඇතුළ වැඩරන විදිේ තමන් හොඳුට දැනගන්න ඕන. එක තමයි ඊළඟ පියවර දෘෂ්ටිගතවීම අත හැරලගාල සරණ තමන් කරගෙන සිහිය පිහිටවන්න ඕන. න්න ප්‍රධාන තුන්න ඔන්න එතුුණ කරන්න පුළුවන්න්න කෙනෙක්ට අන්ඩ ඒ කෙනාගේ ජීවිතය වෙනස් වෙනවා. අවබෝධ වෙනවා අවදි වෙනවා. එයා ගතේ පිරිත් නුල්ලක් නොතිබට එයා ගත බැරිවෙන පුළන් පිරිත්නූලක් එයා ස නොයන්ද වෙන්න පුළවා. එයා පන්සල් නොගපු කෙනෙක් වෙන්න පුළවා. එයා දක්නි දක්කින බුදු පිළිමිය චෛත්‍ය ාන බස්ස එකකේදදි නැකිරින් නැති කෙනෙක් වෙන්න පුළුවන් හැබැයි එය බෞද්ධයෙක්. එනම් අපට ඕන ගෙඩිගාන්න ෞද්ධය නවෙේ පරුණණ බුද්ධත් නිසු වෙන අතාගම්වල ඉන්න පිරිස වැඩිකරගන්නන්නේ ය උත්සාහ කරට බුදු දහමේ හම පිරිස වැඩි කිරීම අවශ්‍ය වෙන්නේ බෞද්ධය කියල කියන්නේ හිත හදාගත්ත කෙනා ඔබට ඕන මාගකඉදගෙන ඔබේ හිතහදා ගන පුළුවන්න ඔබ ෞද්ධය එක තමයි ප්‍රමාණවත් වෙන්නේ නැතුව ඔබ පන්සෙල් අරගෙන ව නැගිටල්ලා සෙරප්පු ගලෝල වන්දනා කරලා ජේදයවල් නෙවෙයි බෞද්ධකම කියන්න හැබැයිව චාරිත්‍රය ත් සිද්ධවෙන්න ඕනේ ඒව නරකනෑ ඒ වැරදින සංස්කෘතිය ඒව ලස්සනයි අලංකාරයි දැක්කාම සිරියාවන්තයි ඇ ඒකද මාර්ගය ෑ එක මාර්ගෙනවෙයි ඒක සිගනල් ලයිට් ෑම ඒ හෝන් ගැසීම එක වයිපරයවන් කිරීම ඒ වාහනේ තියෙනකොට ස්වාහන ද්‍රයිවගෙනට් කරන්න පුළන් දේවල් හැබ ඒටි විතරක් කර හිටියට මාතේ ගමන් කරන්නේ ඔබ සිද ව ගේීර දා ක් ේටිය පාගලා ඔබට ස්රට ලක්්ක ත ලෙස් ටිමි න්න අන්න එතකොට ඔබ බෞද්ධ බෞද්ධ මාර්ගය ගමන් කරන කෙනෙ ඊලං කොටස වැදගත්මදේ තමයි මෙන්න මේ වගේ කාලයන් අපිට හම්බෙනකොටම කාලයන් හම්බෙන්නේ අපේ නරකට නැවී කාලයනිට හම්බිෙන් අපේ හොඳටම මේ සංගත තත්ත්වේද. ආර්ථික ප්‍රශ්න සමාජය ප්‍රශ්න විදාාකාරකට ල අප හිත්තන් හිටපු දේවල අපට කරග න්න බැස්කෝොලන්න බෑ රැකියාවවලට යන්න මාරු යිදට නොයකුත්තාකාරය ප්‍රශ්නලට මොන දෙනවා. බෞද්ධයක් කොහොද මේ දිහා බලන්නේ. බෞද්ධයක් මේක දිහාබලන්නේ කරදරයක් විදියට නෙවයි එයටට ඔප ජොනටිකක් විදියට. එයට අවස්ථාවක් විදිහට එයාට හොඳ අවස්ථාවක් වෙලබිල තියෙනවා එයාගේ සිීත පරීක්ෂා කරගන්න. මොකද බුදුහාන්දුරු දේශනා කරනවා ඉවසීම පරීක්ෂා කරන්න ඕනේ ප්‍රශ්නයක් ඇති වෙන වෙලා වෙදී. එන තමුන්ගේ සිත ශක්තිය පරිව පරීක්ෂණ කර හොන් ම අස්ථාව තම ප්‍රශ්ය ඇති වෙච්ිේ. ප්‍ර්ය ඇතිච් වෙලාවටම ඔබ බෞද්ධකම පරික්ෂා කරගන්න ඔබ හොඳමවස්ථාව ඔබ බද්ධමත් ක ෙක්න ඔබ නිවවැදි බෞද්ධියක් වෙලාවේ ඔබට හැකියාව ලැබෙන් ඕනේ කමට හනක් කරගන්න මොක කරගනද කමට හනක් කරගන්න ඔබේ සිද්ධ වෙන ජීවිතය හැම දෙහම කමට හනක් කරගන්න. ඇකම්පැන හදපුඇ කැම්පන නිර්මාතරව රය ඇම ස්ටව ජොබස් ස්ටව් ෝබ්ස්ක අසාසන කතාාවවෙදී හු පැහැදිලි කරනවා ඔහගේ අතීත සිදුවීම් යාකිරීම පිළිබඳව අතීත සිදුවීම් යාකිරීම කියල යා කියන්නේ එයාට එයාගේ පුංචිකාලෙම යාගේ දෙමවපේයාව අහරනවා එයා හදාගන්නේ වෙනත් දෙමවපියෝටිකා ඊට පස්සේ එයට විශ්වවිද්‍යාලයට යන්හම් වෙන විශ්වවිද්‍යාලෙත් එයට අතහරන සිද්ත වෙනවා. ඊට වස යාගේ කම්පැණියක හදනව කම්පැනියනුත්තයට එයාගම Apple කම්පැනයෙන් යට ඉවත් වෙන්න සිද්ධ වෙන එය විවත් කරනවා ජීවිතය ඔන්න වැටීම් තුනක් එයා පැහැදිලි කරනු ඊට පස් එයා කියනවා දැන් මේ මොහොත්තේ දී මං ආපස් රැහැරල බලනකොට එය දැන් දියුණ වෙලා ලෝකේ ධනවත් මනුෂයක වට පත්වෙලා ලෝකෙ දන්නවත්ම ව්‍යාපාරයක් කරන කෙනෙක් බවට පත්වෙලා ය පස්ස රැහැරිිල බලනකොට යා කියනවා මංඒ මගේ මග හැරී අහිමි වීම් තුන යා කරා යා කිරීමේදති ට පහැදිල වුණේ ඒ දේවල් සිදුන වුණා නං මට මේ දියුණුව හම්බෙන්නේ නැති බවයි. ජීත සහරදෙවල් තියෙනව සිද්ධ වෙන වෙලාවි අපට පේන මහා ආවාසනාවත සිද්ධක් විදිහට මහා කරුමක්කාර සිද්ධයක්ක් විදරනන්නේ මේ නොවන න හොඳයි කියලට හිතෙනවා පටාචාරක සිද්ධරික්ගම පටාචාරගගේ අම ලමයි දෙන්න මැරුණ මහත මැරුණු අමතාත මරුණු හෝදර මැරුුණා එවගේ ගේත්ගෙන ගත්තා පටාචාරට මේ සිද්ධමය සිද්ධ නොවුණා නම් කොච්චර හොඳ ඉදදී. හොඳ යිද. නැහැ මොන හොදත්. පටාචාරට ඒ සිද්ධිධාමේ සිද්ධ නොවුණ නම් පටාචාරා ගැන මේ වන විට අපි කතා කරන්නේ නැත. පටාචාරාත් යම් තැනක ඉපදී දුක්විඳමින් ඇත පටාචාරට ඒ සිද්ධිය සිද්ධ වෙච්ච නිසා තමයි. පටාචාරාට බුදුන් වහන්සේ පිහිටවී. එතුමියව අර්හත්වයට පත්වෙන්නේ එතකොට එඒයට වෙලාදී නරකක්ද නැහැ ජීවි අඩට පශ්නති වනට බෞද්ධක් නමුකද කරන්න වනම මේ ප්‍රශ්නය ප්‍රශ්යක් විදිීරණව අස්ථාව විදිරි දකකින්නට මට හනක් කරගන්න ඒ වචන තමයි ගැලපෙන ධර්මික වචනය කමට අහනක් කරගන්න ජීවිතය අවස්ථාවන් කමටහනක් වෙන බව තේරෙන්නේ පස්සේ අතීතයට එකන අනාගතයට අපට ඩොට්යා කරන්න බැහැ ඔබේ අහිමිවීම් ඔබේ මගැහැරීම් ඔබේ ප්‍රශ්න අනාගතයට යා කරන්න බැහැ. ඔ අනාගතයේ ද අතීතයට වැැලවාම ව යාවෙලා පේනවා. උදාහරණක් විදිට මම පැවිදි වෙන්න ඉල්ලන්නේ අවුරදු දහතුනේදී. දහතර දහතුනේද. එතකොට ගෙදරෙන් අවසර දෙන්නේ. අවුදු දාහතුන සිට දහනමේ දක්වාම අවසරඉල් නොල්ලනොල්ල නොල්ලනො අවසර දෙන්නේ නැහැ. පැවිදි වෙන්න අවස්ථාව ලැබෙන්නහ. මං හිතව ඒකාල මට වෙච්ච නරකමදේ තමයි. මටවෙ වාසනාවන්තම දේ එකතමයි. මන්තම එල්ලුවකින් නවාසනාවන්තම කෙරා. මොකද පුංචිය මහන වෙනෝ මන්දකිනො තරුණයි මහනවෙනෝ මන්දකිනෝ ඒත් මට පැවැදිවෙන් අවස්ථාවනෑ මං මහාවාසනාවන්තයි. මම කාලෙ දැකපුවිතියේ. හැව මම ඒක්කත් එක්කම ධරමය සෙව්වා මාර්ගෙ සෙව්ත් ම මුල් කාලේ අෞදධාතුනේ දී මහනවෙන් ඇහවි ධර්මය නිසානයව ට අස හිතති. ටික්ටේ කල්ලාානකොට උසස්බැල දක්වා විතරයිෙන ගොට තේරුුණා මගේ ඇතුලාන්තේ ප්‍රශ්නයක් තියනවා මෙස්තිතේ තියෙන ප්‍රශ්නය හැමෝටම තියෙන ප්‍රශ්නය අතුරෘප්තිය අසහනේ ආතතිය මික නති කරගන්න පපුහුණු කරන්න මාර්ගයක් වවැයනදි මාර්ගය සෙව්ව මාර්ගය පහුණු කර මාර්ගය විධ විදද අත්හදා බැලයීමම් සිද්ධකර. ඉටස මස මට හවුරුද දහනමේද පැවිදිවී අවස්ථාව ලැබෙනවා. පස්සට හැරල බැලූහම මට තේරෙනවා. එකතමයි මට ජීතය ලැබි් හෝොද ්‍රසාධදය. එකටයි මට වෙච්ච හොඳමදේ. එහෙම නොවනානං යම්විට මට මාර්ගය හම්බෙන් නැති වෙන්න බොළුවන්. එහම නොවනානම් මට යම් විට මේ විදිහට දේශනා පවත්වන්න හෝ මිමාර්ගය ගමන් කර ැකියාව නොලැබන්න ඉඩ තිබ්බා. එනම් සමාහරලාට් ජීවිත මගහෙරීම් වෙන්නේ අප හිතන දේවල් ඒ විදිහයට නොවෙන්න අරගරනෙවයි එක වෙන්න හොඳට. හැබැයික තේරෙන්ෙන කල්යනවා. හල හිලි පසර ලද් ම එක් තේරෙන්නේ එ ජීවිත ඕනමදයක් ඉදිරිට ගිහිල් අපස ැලුහම මයි ඒයිකවෙලාේ නරකරන හොඳකිල තේරෙන්නේ ඕනොම දෙයක් එහෙම තමයි අප මුල්ලද පේනවා මහා නරකදයක් මේ කසාර්ථකවීමක් නැහැ දැ ස්ටියව් ජෝප්ස් ගත්තහමයාගේ එම නිීරම් නිර්මාණය කරපු යාගම කම්පැනක් එයාාවක් ඉවත් කරන මොකද කොටස් වලන්නේ මේ ද ද ත අන මොකරන්නේ කොටස්ිට දර මෙයා මොකත කරන්නේ පුංචි සමාගමන් නෙක්ට කියෙල මාගම පටන් අරගෙන නෙක් සමගමතක පික්ාර්ගල සමාගමන් මාය කරනු අහැල දාප චිතපට මාගම මිල දීරගෙන මෙයහද ොයි තෝල් කර චිත්‍රපටියා යිට බසේක ොච්ර ජනප ේ කොච්චරද මල බෝධිකවත් යා හැකිව ලබන මගේ පරන ඇපල් කැම්පැන ඇවතම අයට ගන්න මිලදීක. තරඇපල් කැම්පැනිය මැකින්ටෝ සමාගම ඒවගේම පික්සාාර සමාගම නෙක් සමාගම මේ ටි එකතු කළ මෙයා සහෝ වී ආපාරි නිර්පාණය කරනු ඉතිං මෙයා කියන්නේ මෙයාට වෙච්චොහොඳම දේ තමයි මෙයාගම ගම් පැනීම මෙයා විවත් කරපුය කියලා ජීවිත සහර වෙලාට ඒදේවල් සිද්ධවෙට නකට නෙවී අංගුලි මාලගේ යාලෝටික කේලන් කියලා ගුරුවර ඇත්තක බිඳව්‍යාව නරකට නෙවෙයි හොඳට කිසාාගෝතම ම ලමයම මේියගේ නනාකට නෙවෙයි හොඳට එනම් මේ ප්‍රශ්න හැම දෙයක් මේඒ කට්ටි ඇතිවුුණේ සෝපාකව අරවගේ තාත්තකන කම්බෙලා ඒක අනයාගේ අම්මා දෙවනිට කසා දෙ බැඳපු මනුස්්‍යයා නරග නිසානේ ඔක වුුණේ ඒ මනුස්්‍යයන ගිහිල්ලා මෙයාව මල්ලමිනිියක තිීලගට හලාවෙ. බැරි වෙලා හරි සෝපාකට ඒ වගේ තාතකන කම්බෙන් නඇතුව ඉතාමත් හොඳ තාතකනෙ කම්බෙලා ආදරයෙන් කරුණාවෙන් ඉන්න තාතකනෙ කඹුුණාන අදාප සෝපා ගන දන්නෙත් නැහැ. සෝපාකව හත්වයට පත්වෙන්නේ සෝපාකට් ලැබෙන පුළුවන් උපරිම දායාදේ ලැබෙන්න්න නොලැබෙන්න්න තිල තිබ්බ හන් ජීවිතය සහරලාට වරදින්නේ අවාසනාවන්තවල් දේවල් වට මුොහුණ දෙන්නවෙනි ප්‍රශ්නවලට හුණ දෙදන්නවේ නරගනෙවේ. එනම් ඔබටත් අහිමිවිම් වෙන වන අහිමවීම් වෙන නකටනවේ බෞද්ධෙන්න්න තේරුන්ගන්න නොන කමට අකරගන්න නඕනේ ඔ බාදරේ කරන කෙනෙ කොබෙන්ක්වෙෙන් වෙන්නේ නරකටමනවෙේ ලාල ඔ බලාපොත්තු ච ග් හට න්න බැරවෙන්න නරකට නෙවී. සමහරලාට ඔබේ දරුව ඔබට නොස්සලකා ඉන්න නරකටම නෙවී. සමාරලාවට ඔබේ සියලුම ධානේ බලය සියල්ල කීරති නාම නැති වෙන්නේ නරගට නෙව. හැබැයි ඔබට ඒකට නරකට නෙවේ ීට දෙැනෙන්නේ කාලයයක් ගිහි ලාපස්සට බලකොට මික් අනාගතයට යා කරන්න බැහැ. අති තේ ඩොට් යාා කරන්න පුළුවන් වඋනාට සිද්‍යියා කරන්න පුළ පුුවන් වනාාට නාගතේයට සිද්්‍යා කරන්න බැහැ ඉගනිසා. අපි කාලයට ඉඩ දෙමු. මේ දේවල් කමටහනක් කරගමු. ජීවිතයේ අපට පුළුවන්න්නම් මේ හැම දෙහම කමටහනක් කරගෙන භාරගන්න අපි බෞද්ධයෙක්. බෞද්ධය කවදාවත් ප්‍රශ්නකරදරයක්ක මානසික වැටිලා ආතතියට පත්වෙලා සියදි විහානි කරගන්න විවිධාකාර ප්‍රශ්න වලට විධාකාර වැරදි තීරණවලට මදර විලට ඇබැහිවෙන්නේන්නේ නෑහ එඒ අනවනං බ බෞද්ධකම ප්‍රධාන වශයෙන් පුහුණු කරලනෑ එක සිගනල් ලයිට් දාස් හෝන් ගහලා වයි ප්‍රයෝන් කර බෞද්ධෙක් විදිර හැයි ක් ලේටිය ාලනය ලච්චකා තෑරලන ගියර්දාාලන, බ්‍රේක්් පාගලනය ඔබේව කරලනෑ. එන ඒටි රාන බෞද්ධයක් විදිරඔට සිද්ධ වෙන සිද්ිය ක්වත් සිද ව නරනෙව. ඒ සිද්ධි සිද්ධ වෙලා ති නඔබේ හොඳට තුව ප්‍රශ්නාව හොඳට. ඔබේ මානසික ව්‍යාකුල ව්‍යියකුලත්වේ ඔබේ සිත පත් වෙලා නම් මේ වෙලා මේ වෙලා ඔබාත තිය නම් මේ ධර්ම දේශනා වහන්නේ ඒක ඇත්තරම නරගට නෙව. ඔබට තේරේව මගේ සිත වැටුන නිසාතම මට ධර්මයෝුන ධර්මයහොයාපුන සහම මට ධර්මය හම්බුණේ එහන සහරලාට මානසි ව්‍යාකූල වෙන්නේෙන් නරගට නෙවේ මං එක කාන්තාවක් කියන කතාවක් ඇහවා අන්තර්ජාලය මේ කාන්තාව කියනවා මෙයා ධර්මශ්‍රවනය කරන්න පූමනාවෙන් හිටියට මැට ධර්මශ්‍රවණය කරන්න විදිහක් නෑ වෙලාවක් නෑ. මොකද මෙයා පිටටක ගුරුවසේ විකාවක් විදිර වැඩ කරන්න. ඒ රටේ හැටියට වැඩිය ධර්මයට යොමුවෙන්න තමාරු ඊළඟට ධර්මයන වෙලාක්කම්බුඩන්න. එය ප්‍රාර්ථනා කරේ හැම දෑම එකමද අයිලු. අනේ මට එකදිකට බනහන්න ධර්මශ්‍රවනය කරන්න මාර්ග වඩන්න අවස්ථාවක් ලබා දෙන්න හැමදෑ මිල්ලු එකමදේ. ආර්ථනා කරයකමදේ මෙය දවසක් තට්ටු පහක ගොඩනැගල්ලකින් බිමට කඩ වැටනවා මෙ ත්ටු පහකකිින් ගොඩනගලකින් බිමට වැඩලමයාගේ ජීවිත නතිවන්න මේ යාග හැයි මෙයට සිද්ධ වෙනවා මා සහයක් විතර හොස්පරිල් ලේ ගත කරන්න මෙ මා සහයක් විතර විස්පිරිතාල ඉන්න වෙනවා ඇදක් මත මෙම් කියන පස්සුව ස සුව වෙලා ලංකාවටාවට පස්සේ මට වෙච්ච හොඳමදේ තමයි මාව තට්ටු පහකින් වැටිච්ච එක. කද ඒ තට්ටු පැහෙෙන් වැටිච්ච වෙලාවේ ඉඳන් මාසාහයක් යනකම් මට එක දිකට ධර්මයහන්න පුළුවන් වුණා දර්රම ඒගෙන ගන්න පුළුවන් වුණා මං බලාපොත්තු වෙච්චි දේශ පලවුණනාා සමහරලාට ඔබේ වාසනාව තට්ටු පහකින් වැටීම දක්වා වැටීම් විදිහරත් එන්න පුළුවන්. වාසනාව එ විදිහිරපට හිතා ගන්න බෑ. අවාසනාවන්ත සිද්ධියයක් විදිෂට වාසනාවත දයක්කඔබට පැමිණෙන්න්න පුළුවන් අඳුරු වලාවක් ලෙස ඔබේ වාසනාව පැමිණි හැකිය. ඒක් නිසා පරිස් සම්වෙන්න. ඔබ තීරණය කරන්න එපා ඔබ සිද්ධ වෙන දේවල් වනේ කරුමටමයි කියලා. ඔබ තීරණය කරන්න උත්සාරන්න එපා ඔබ ජීවිතය වරදින්න නරකටමයි කියලා. බ හිතන්න පානය අනිත්ත අයට වවෙන්නතු මටම ඇයි මෙහෙමවෙන්නේ. ඇයි මටම මෙහෙම්වෙන්නේ මට මෙහෙමුණේ යි ඇයි ගේ ජීත සාර්ථකුණ ඇයි ට මේ වගේ මහත්තේ කමුණේඇයි ට මේ වගේ නෝන කෙනෙක් කම්බුණේ ඇයි මට මට මේ වගේ දරුවෙක් කම්ුණේ ට මේ වගේ රටක් කබුණේ ඇයි මට මෙහෙමුණේයි අපිට මේ වගේ මෙහෙමුණේ ක කිය අපි හිතනවට වඩා මෙහෙමුණේ ඔබේ නානකරනපි ඔබේ හොඳදට. හර ජීවිතය වරදීෙන් අරරනය වේ හොඳට ඒ වැරදීම් කියලා දැම්පෙවුණට අනාගතයට ගි කියාම ඒවා අවස්ථාවන් කමටහන් කියලා ඔබට පෙනේව එම් කමටහනක් කරගන්න ජීවිතය සෑම අවස්ථාවක්ම සෑම දෙයක්ම ඔබට පුළුවන් කමටහනක් කරගන්න බාරගන්න ඔබ ජෑග්‍රහණය කරපු කෙනෙක් පවට පත් වෙනවා නැත්තන් ඔබට කවදාවත් ජෑග්‍රහණය කරන්න හම්බෙන්න්නේ ඔබට සිද්ධ වෙන දේවල්ගැර හිත හිත දුක්වෙ වී දුක්වවන්න තමයි වෙන්නේ හන බෞද්ධයක් වන්න ක්‍රම ගොඩා කිව්වා තවතියෙනු. මුලිම කිව්වා දෘෂ්ටිකතවෙන්න පා. මකද කරකිව්වේ සම්මාධිත්්‍යයට එන්න. ඊළංඟර කිව්වා තමන්ගේ පිහිට තමන් කරගන්න ඊළඟට පාද කිව්ේ ටහනක් කරගන්න ජීවිතය සිද්ධ වෙන සිද්ධී සති පට්ටානවඩන්න එකන සිහ පිහිටවන්න තුංගෙනක හැම්ම දෙයක්ම කමට අහනා කරගන්න ජීවිතේ සියලුම වැරදී අතපසුවීම් අහිමිවීම් කමටහනා කරගන්න මොකදඒවා අනාගතයට ගිහිල්ලා පස්සට බැලුහාාම ඔබට ගැලපෙලා යා කරන්න පුළුවන් වේවිී. ඔබට පුළුවන් වේවි ඒවා ඔබේ ජීවිතේඋනේ හොඳට කියල තේරුන් ගන්න අවත්කාරණාව අපි කමටහනක් කරගන්නවත් එක්කම මේ ජීවිතය සිද්ධ වෙන දේවල් මේ විද සිද්ධනවී තවවිද්‍යයට සිද්ධ වනාගේ කිය හිතනවට වඩා අපේ සිද්ධිය සිද්ධ විච්ච විදහට බාරගන්න පොලුවන්න සිද්ධිය ඇත්තර මොහොඳයි ඒක හොඳදර නෙවේ නරකටුනා කෙ තැන්නකු එක නරකටමයි වුනේ එක හොඳර නෙවේ ඒක කිසි හොඳක් ඇත්තෙත්නෑ ඒත් අපට බාරගන්න බොළුවන්න අපට එක බාරගන්න බැරි නිසාන මේ ප්‍රශ්න ක්කොමද. බාරගත්ත නැතත් බාරගත්තත් ඔබට ඒ ඒකම ප්‍රතිඵලෙන් ලැබින් බස්ෝට කියනකට බස්සක පරක්කුයි. පරක්කු බව බාරගන්න නැහැ වැෙන බැ ැ බැන බැන ැන න්නවා මංහන බැන 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 ැන හිට ස්සකෙන මද නැහැ පරක්ුවෙන් නැද්ද පරක් වෙනවා ඒවගේ තවත් ප්‍රශ්නයක්තිනවා තමන්ගේ හිතත් අතුරුප්තියට පත්වෙන. හැම බස්ෙ හොල්ටගේ දදි බස්සක පරක් වෙන වෙලා වෙදී. ඔබ ආද දෙලපත් වෙන්න තුව එක ාරගත්තොත් පරක් වෙන බව භාරගත්තොත් එක පිළිගත්තවොත් එක දරාගත්තොත් ඔබට ඒත් පරක්ව නොනද පරක්කෙනවා. ඒත් බස්සගෙනවද නැහැ. හැබැයි අතෘප්තිය නෑ බලන්න. ප්‍රතිඵල ඇතුළේ අතරෘප්තිය ඉතිරි වෙන්නේ හැමතිස්සම ඔබ දකින විදිහත් එ ඔබ භාරගන්න තුව ජීවත් වුණුත්. එනම් ජීවිතය භාරගන්න පටන්ගන්න පාරගන්න පුරුදු වෙන්න, දකින විදිය වෙනස් කරන්න මංහර හැමදෑම කියන කතාවක්න අර ගෑනු කෙනෙක් ටෝනුුණානේ මහාචාරවර ඒක්ගාවට ගිහිල්ලා හිත හදාගන්න මහාචාර්තමමාගාවට ගෙලකින මහාචාර්ත්තමට සෑහැන ප්‍රශ්න හිත හදාගන්න ක්‍රමයයක් කියල දන්න තුර හ ාර් ි පත් න ක් රුම සක පැත්තර යාා පස හාචාර්තුම යන ම හාාර්තම තාරයන් ද ගස්සරහැ ලමෙන් ගෙඩියක් වට. හචර්තම ැඇන්දගත්හම් ලෙමන් කැන් දෙෙ ජාතියන ගැනු කෙන කිය අපහාද මහා චාර්තුමවා දොඩන් ගෙඩියක් වගේ වනාන අපට කන්නත්තිප්පා ලෙමෙන්න් කටේ තියන්න බෙෑන ඇඹුල එනකිවවා. මහ චරතමාමමුකුත්නො කිය ෆිස්සකට ගියා. පොඩක්කින්න පොඩ්ඩක්කිින්ද ගන්න කිව්වා. ලෙෙන්න් ගෙඩිය කපල වීදරූහට මිරිකුවා යිස් කටිකදම නටකද ම නටික්දෙම වතුරටික්දැම බිීමට අදල ගැන ක නටගේ හිඳදුරන්නවා ැක් ෑන කෙන බීලකින ක්්ෂා රස ජෝස්සකක්ය මහාචරතුමා. මහා ජාර්තුමා කියනවා අදැ ඉහිකට ලින්කිවන පරාද ලෙම ෙඩියක් කාමුණ ොඩන් ගෙඩිය ම් ුණන හොඳද කිය මතකතියාගන්. ජීවිතයඔට ලබාදෙන්නේ ඇඹුල්ලු ලෙමන් ගෙඩියක් වන්න පලුවන් ඔබ ඉගෙන ගන්න එකෙන් රැසවත් ජූසකක් හදාගන්න කොම කියලා. මං ඔබටත් කියන්නේ එකයි. ජීවිතයා අපට දෙන්නේ ලෙමෙන්න් ගෙඩි වෙෙන්න්න පළුවන්. පටා මිවීමම් වෙන්න පුළුවන්, ප්‍රශ්න වෙන්න පුළුවන්, කොරෝණ වෙන්න පුළුවන්, බඩු මිල වැඩි වෙන වෙන්න පුළුවන්. මේ විදියට නොයකුත්තාකාරේ අංගහිකකම් ප්‍රශ්න කරදර එනව වෙන්න පුළුවන්. ඔබ දොඩං හොයන්න එපා. දුඩං හොය හොයි අතුෘපතියට පත්වෙන්නපා ලෙමෙන්න් ෙඩියෙන් ජෝසක කදාගනිගෙන ගන්න. අපි කොච්චර කැෑ ොත් ච දැගලුවත් කොච්චර ලාපති බත් කොච්චර හැඩුවත් කොච්චර ලපනොත් දක්න. ප්‍රතිඵල එනෙවෙයි භාරගන්න විදිය වෙනස් කරගන්න. ප්‍රතිඵලේ වෙනස් කරන්න බෑ වෙනස් වේී. වෙනස් නොවේවි දෙකම අපට අයිති දෙයක් අපට පාලනය කර හැකි දෙයක් නෙවේ. ඔබට පාලනය කරන්න බැරිදේවල් පාලනය කරන්න යන්න එපාහා. ඔබ කොච්චර නම් පාලනය කරන්න බැරිදේවල් පාලනය කරන්න ගිහිල දුක්විඳිවද. එනම් පාලනය කරන්න බැරිදේවල් පාලනය කරන්න ගිහිල්ල දුක්විඳන්නේ යන්න එපහා. අතුෘප්තියට පත්වෙන්න එපා. අසහනයට පත්වෙන්න එපා. ඒ වෙනුවට. ඔබට ජීවත්වන්න පුළුවන් සීමාව තුළ ජීවත් වෙන්න භාරගන්න ජීවිතේ පිළිගන්න දරාගන්න අහි අහිමිවීම් විදිරණෙ වෙයි අහිමිවීම් අවබෝධය ලබන අවස්ථාවන්න හැටියට භාරගන්න එතකොට ඔබට ජීවිතේ සන්තෝසිෙන් ඉන්න පුළුවන් බෞද්ධයක්ගේ ජීවිතේ තුළ සන්තෝෂය පවතිනවා සතුට පවතිනවා තපතිය පපතිනවා එහෙනම් බෞද්ධයක් වීමේ වර ප්‍රසාදය ඔබට අත්විදිින්න වෙන්නේ මරණින් පස්සෙ නිවස සැල බේවා කියල බෝඩ්ි එකග හලද පහන්සුකොල දිලදන ඔබට අත්විඳින්න පුළුවන් ඒ වෙලාවම. මේ මොහොතෙම තෘප්තිය සතුට ශාන්තිය නිදහස් බවතුල ඔබට ජීවත්වෙන්න පුළුවන්නන් ඊට අමතරමුණ දෝනේ. එකතමයි නිවන්න? නිවන තමා අපිකාගේ සැනසීම නිවන්න කියලා හිතහිත අපි අතුෘත්තියෙන් යනවනං නිවන් දකින්න ගිහිල් අතුෘප්ති මත් වෙනවනං එහි නිවනින් ඇති වැඩක්නැහ. මරණෙන් පස්සතීර නිවන් හොයන වෙනුවට මරණෙන් හාතියෙන නිර්වාණාව බෝධය ලබන්න සඋපාධසේෂනි භානධාතුව සොයන්න නිරුපාධසේෂනි භානධාතුව වටස්ොයන්න බෑ ඒක තර්කයෙන්කගන්න බෑ එක වෙනම දෙයක්. එහාගේපු මෙමී වර්තමාන මුොහොඳ තුළ ීර තෘපතිය සොයන්න සම්මාදිච්්‍යයට එන්න සරණයන්න තමන් තමන්ව අනුංව සරණයන්න බාහිරය සරණයන්න පා බදුන් දහම් සංගුන් තමන්තුල පිහිටවා ගන්නසිෙහිය පිහිටවන්න ඊටවස්සේ ජීවිත සිද්ධ වන දෙවල් කමටහනක් කරගන්න දැම්මන්කිව්වා බාරගන්න. පිළිගන්න. පාලකයෙක් වෙන්න පා අයිධකාරයෙක් වෙන්නේ පා ඇමති විදිිට යායගන්න දංඟගලන්නෙපා. හොස්මයනවා හුස්ම යනවා. පුංචිකාල්ලිදන් කිසිම කැටලුවක්නේ. හැබයි අප හෝස්මපට ඕනු විදිට පාලනය කරන්න යනකොටම කෝ වෙන්නේ. හොස්ම කරදරයක් වෙනවා. ඒනම් මේ හොස්ම කරදරයක් උනේමකක්න සාද. පාලනය කරන්න ගබන සාමසක් හෝස්ම ප්‍ර්ය නිසා. පාලනය කරනෙ කතහැරලගන්න. හුස්ම අයිති කරගන්නේ අතහැලදාන්න. මට ඕන විදිට තියාගන්න යනේ අතහරලදාන්න. හස්මට හොස්ම පාඩුවේ ගමන් කරන්න දෙන්න. ඉහලට පහලට එතකොට ඔබෙන්නේ වේවි ඔබ සැනසීමට පත්වේවි ලෝකේට ලෝකේ පාඩුුවේත්ති එන්න ඉඩහරන්න. මල්වලට පිපෙන්න දෙන්න පරවෙන්න දෙන්න. ගඟට ගලාගෙන එන්න දෙන්නේ අන්න දෙන්න ඉරට උදවෙන්න දෙන්න බැල යන්න දෙන්න මනිසුන්ට ඉපදෙන්න්න දෙන්න මැරෙන්ණ දෙන්න ඔබ නිදහසේ දිහා බලංගඉන්න. ඔබ තෘප්ති මත් වෙන්න. ඔබ ඥානවන්තවෙන්න බෞද්ධයෙක් පවට පත්වෙන්න බෞද්ධයකයන්නේ බුද්ධිමත් කෙනා අපපම්පිචේ සහි තම්බාසමානු දම්මස්ස හෝතී හනුදම්මචාරි රාගංච දෝසංච පහායමෝහං සම්මප්පධානෝ සොවිමුත්තචිත්තෝ අනුපාදියානෝ ඉදවාහු රංවාස භාගවාසාමං්ඥස්ස හෝතිී ඉත්තා මස්ුවල් ප්‍රමාාණයක් කියනවා ඉත්තා මස්වල් ප්‍රමාණයක් කතා කරනවා ඒත් ඒ කෙනා ඒ දන්නදේ ඒ කියනදේ හොඳින් පුහුණු කරනවා අන්න පුොහුණුව තුළ එයාගේ මහනකම එයාගේ ජීවිතය එයාගේ ආධ්‍යාත්මය සපල වෙනවා අන්න ඒක තමයි වියයුත්තේ නැතුව බොහෝ දේවල් කියන්න ගිල මහා ගැඹුරු සිද්ධාන්ත කතා කරලත් තමන්ග ඇතුලාන්තේ එක ධර්මයක්වත් එක ගුණ ධර්මයක් වත් එක යහපත් චේතනාවක් වත් නැත්තං වැඩක් තියෙනවදරනෑ. මිනිස්සු බෞද්ධයෝ කියන්නේ තමන්ග ඇතුලාන්තේ වෙනස් කරගත්ත කෙනෙක් මිසක් එලියෙන් සු දුඩදි හඳදින එලියෙන් සංවරවෙච්ච එලියෙන් බාහිරාට ඕප පෙන්නන කෙනෙක් නෙවෙයි. මිනිස්සු පරිසරයට ආදරය කරනවා මිනිස්සුන්ට වෛර කරනවා ර ආදරේ කරන මිනිස්සුන්ට වෛයිරන මනු්‍යයෙක් වවෙන්නේ පා. පරසරයටත් ආදරේ කරන මනුෂ්‍යයුන්ටත් ආදරේ කරන මනුෂ්‍යයෙක් බවට පත්වෙන්න. ඔබට පරිසරයට සත අට සිවපාවට වගේම මනුෂ්‍යයාටත් ආදරය කරන පුළොන් පිඩුවනේ. ඔබ වටපිටාව ඉන්න ඔබේ හතුරන්ට ඔබ පහලට දානායට ඔබට විරුද්ධකම් කරනයට හැම කෙනාට මආදරේ කරුණාව මෛත්‍ර දක්වන්න පුළුවන්. මධ්‍යස්ත මනුෂ්‍යය බවට පත්වෙන්න ඕනේ අන්න එක තමයි බෞද්ධකම කියන්නේ. බුද්ධිමත්කම කියන්නේ. අන්න ඒ බුද්ධිමත්කම ජීවිතයට එකතු කරරන්න. යතින්ද කීලෝ පටවික් සිතෝසියා ඉන්ද්‍රකීලයක් වගේ ශක්තිමත් කෙනෙක් බවට පත් වෙන්න. ඒ ශක්තිමත් කෙනාට අපි කියනෝ බෞද්ධයා කියලා. ඉන්ද්‍රකීලයක් වගේ ශක්තිමත් කෙනෙක් බවට ඔබ පත්වෙනකොට ඔබට එලියෙන් කිසි බාහිර සරණකවශ්‍ය වෙන්නේ ඔබ ඇතුළ අහන්තේ ශක්තිමත්. එතකොට අත අර මුුත් බඳින්නව නෑ විභාගට යනකට ඔබ සිත ක්තිමත්. ඔබ අතර පිරිත්වූ බඳිවන ලලා සිතේ ශක්තිතයෙන් සාද නැති සද නැති නිසා ඔබ ද නති ොද හාමුදුරුව කදාවල් පිරිවුල් බඳිනවා නෑ හාමුදුර අනිත්තයෑක බැදර හාදුර බඳගන්න හැන හැයි හාමුදුරු දන්නවා. ත් ලනවෙේ ලති සිතති ල යන්නේ දෙම මේකව ව හම මනිස්වාද නම් පිරිත් නු බඳින්නැතු හටියුත් ඒ අත් වැරදි. ඒක චාරිත්‍රයට බැඳගන්න කිසි ප්‍රශ්නය නෑ ගහි පිරිත් නු බඳදයක මම කියන්නේ ශක්තියතියෙන්නේ නූල නෙවෙයි ශක්තියතියන්නේ බැසිතේ ඒ ශක්ති උරගා බලන්න.ඒ ශක්තිය එලියට ඇදලගන්න මේ ඇති වෙලා තියන වසංගත තත්ත්වයදී. ඔබේ මනස තවතවත් ශක්තිමත් කරගන නිවැරදි බෞද්ධයක් බවට පත් වෙලා. අවබෝධය මේ ජීවිධ කාලය තුළම සාක්ෂාත් කරගන්න උත්සාහ කරන්න එලෙස සාක්ෂාත් කරගන්න හැම දෙනාටම ශක්තිය ධෛරිය වාසනාව උදාවේ වාකිලපි ප්‍රාර්ථනා කරනවා. සබ්හිීතය ෝවි වජ්්‍යන්තුූ, සබරෝගෝ, විනස්සතු මාතේ භවත්වන්තරා යෝ සොකීදීක අයුකෝ භව බවතු සබ මංගලන් රක්කන්තු සබබ දේවතා සබ බුද්ධානු භාවේන සබධම්මානු භාවේන සබ සංගානු භාවේන සදාස්ෘත්ති භවන්තුතේ. තුන් රුවන්සතු වනන්තකුණු බලින් යහප තක්ම වෙහි පා.